වර්තමාන සංවර්ධන ක්‍රියාදාමය තුළ මහා පරිමාණ ඉදිකිරීම් කටයුතු රාශියක් පුරාම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් කොළඹ නගරය සහ බස්නාහිර පළාත ප්‍රමුඛ කොටගෙන මහා පරිමාණ ඉදිකිරීම් රැසක් ක්‍රියාවට නැංවෙනවා. ඒ නිසා මේ ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍යම අමුද්‍රව්‍යයක් හැටියට ගැනෙන වැලි රටේ විවිධ පළාත්වල සිට රැගෙන එනවා. ප්‍රධාන වශයෙන්ම උතුරු මැද පළාතේ සිට, ඌව පළාතේ සිට, ඒ වගේම මධ්‍යම පළාතේ සිට, ඒ වගේම වයඹ පළාතේ සිට ප්‍රධාන වශයෙන් වැලි මහනුවර නගරයට, ඒ වගේම කොළඹ ප්‍රධාන නගරයට මහා පරිමාණයෙන් රැගෙන එනවා. මේ නිසා දවසකට අර විශාල මේ කියුබික් පහට වඩා වැඩි ලොරි රථ විශාල ප්‍රමාණයක් දෛනිකව නගර කරා, ප්‍රධාන නගර කරා ඇදෙමින් තිබෙනවා. ඒක මාර්ගයක ගියාපම තේරෙනවා මේ කොතරම් ලොරි රථ ප්‍රමාණයක් නගර කරා ප්‍රධාන මාර්ග ඔස්සේ ඇදී එනවද කියන කාරණේ. මේ නිසා එක පැත්තකින් රටේ ප්‍රවාහනය ගමනාගමනයට විශාල බාධකයක් වෙලා තිබෙනවා. මේ ලොකු ලොරි රථ වල වැලි රැගෙන එනකොට අපේ මාර්ග පද්ධතිය ප්‍රමාණවත් ලෙස විශාල වෙලා නැති නිසා ඇතැම් විට විශාල මාර්ග තදබදයක් ඇති වෙනවා. ඒ නිසා පැය ගණන් ගමනාන්තයක් සඳහා යන්න විශාල කාල වේලාවක් ගත වෙනවා. ඒ වගේම මේ නිසාම අනතුරු විශාල වශයෙන් ඇති වෙලා තිබෙනවා. රථවාහන තදබදයත් ඒ වගේම අනතුරුත් ගමනාගමනයේ ප්‍රමාදයන් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඊළඟට මෙවැනි ලොරි රථ දහවල් කාලයේ විශාල ප්‍රමාණයක් රැගෙන එනකොට මාර්ග පද්ධතියට බලපෑමුත් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු කටයුතු ගැන මැනවින් අධ්‍යයනය කරලා යම්කිසි මේ සියලු කටයුතු බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීමට හැකිවන ලෙස මේ කටයුතු විධිමත් කිරීමේ අරමුණ ඇතිව විශේෂ සාකච්ඡාවට කීපයක් අදාළ පාර්ශ්ව සභක පැවැත්වුවා. විශේෂයෙන් මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍යවරුන්ගේ අවධානය යොමුණා. ඒ අනුව අපේ අමාත්‍යංශයට මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කර යම්කිසි විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් ලැබුණා. ඒ අනුව අපේ අමාත්‍යංශයට තේ ක්‍රියාවකට නැංවෙන භූවිද්‍යා සමීක්ෂණා පතල් ගැනීම් කාර්යාංශය, ඒ වගේම දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, විශේෂයෙන් පොලිසිය, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය, මෙවැනි ආයතන ගණනාවක්, ඊළඟට ප්‍රවාහන අමාත්‍යංශය, මේ ආයතන ඔක්කොම අපි සම්බන්ධීකරණය කරලා සාකච්ඡාවට කීපයක් පවත්වලා අපි යම්කිසි අත්හදා බැලීමේ වැඩපිළිවෙලක් හැටියට අපි යෝජනාවලියක් සකස් කරා. විශේෂයෙන් මේ සියලු කටයුතු ක්‍රමවත්ව කරගෙන යාම සඳහා, මේ සංවර්ධන කටයුතු බාධා කිරීම සඳහා නොවේ, මේ කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට, ඒ වගේම රටේ ජනතාවගේ ඉදිරියදා කටයුතු දුෂ්කරතාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාවත් ඇති කිරීම සඳහා. විශේෂයෙන් අපි දන්නවා මාර්ග තදබදය නිසා කිලෝමීටර් 100ක දුරක් යන්න අද පැය 4 අමාරක් ගත වෙනවා. නුවර පාර ගියත්, කුරුණෑගල පාරේ ගියත්, වෙනත් රත්නපුර පාරේ ගියත්, ගාලු පාරේ ගියත් මේ ප්‍රධාන මාර්ග ඔස්සේ අපිට කිලෝමීටර් 100ක් යන්න පැය 3කට වැඩි කාලයක් දැන් ගත වෙනවා. මේ විශාල වාහන තදබදයක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතු මේ ලොකු විශාල ලොරි රථ දිවා කාලේ විශේෂයෙන් වාහන තදබදයේ වැඩිම අවස්ථාවලු රාජකාරී කටයුතු වලට ජනතාව වෙන වෙලාවේ, ඒ වගේම පාසල් ඇරෙන වෙලාව, කාර්යාල අවසන් වෙලා නිවෙස්වලට යන වෙලාව, මේ කියන වෙලාවල් වල මේ විශාල ලොරි රථ වැඩි පටවාගත්ත ලොරි රථ මාර්ගයේ ධාවනය වීම විශාල බාධාවක් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ ජනතාවගේ දිනදා ජීවිතයේ කටයුතු විශාල අපහසුතාවයකට පත් වෙනවා. මේ සියලු දේවල් ගැන සලකලා බලලා තමයි අපි මේ වැඩපිළිවෙල යෝජනා කරේ.
මේ වැඩපිළිවෙල තුළ අපි දැනට යෝජනා කරලා තියෙන විදිහට සෑම නිසි බලපත්‍රයක් ලබාගත් වැලි ගොඩ මේ වැලි කැණීම් බලපත්‍රයක් විධිමත් නීතියානුකූල වැලි කැණීම් බලපත්‍රයක් තියෙන තොටුපොළක උදේ 6 සිට පසු 6 දක්වා ඒ වැලි කැණීම් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. හයෙන් පස්සේ හවස හයෙන් පස්සේ වැලි කැණීම් කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ රාත්‍රී කාලේ වැලි ගොඩ දැමීම් කටයුතු සපුරා තහනම්. දෙවෙනි කාරණය දිස්ත්‍රික්කයේ තුල ඒ වැලි කැණීම් කරන ස්ථානයේ අයත් දිස්ත්‍රික්කයේ තුල ක්‍යුබික් 3ට අඩු ලොරි රථ මගින් වැලි ප්‍රවාහනය කිරීමටත් බාධාවක් නැහැ. දිස්ත්‍රික්කයේ තුල ක්‍යුබික් 3ට අඩු ලොරි රථ මගින් දිස්ත්‍රික්කයේ තුල වැලි ප්‍රවාහනය කිරීමටත් බාධාවක් නැහැ. හැබැයි දිස්ත්‍රික්කෙන් පිටතට ක්‍යුබික් 3ට වැඩි ලොරි රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර ධාවනය සඳහා අවසර ලැබෙන්නේ පස්වරු 6 සිට පසුදින 6 දක්වා කාලය තුල පමණයි. පසුදින අලුයම 6 දක්වා. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී පමණයි ක්‍යුබික් 3ට වැඩි ලොරි රථ සඳහා දිස්ත්‍රික්කෙන් පිටතට යන්න පුළුවන් වෙන්නේ. ඒ වැලි කැණීම් කරන ස්ථානයේ අපි ඒ ලොරිය පිටත් වීමට බලපත්‍රයේ ප්‍රවාහන බලපත්‍රයේ වේලාව දෙන්නේ හවස 6න් පස්සේ. එතනින් පිටත් වෙලා අපි තුමුකෝ පොළොන්නරුවේ මනම් පිටියෙන් වැලි ලොරි රථයක් පිටත් වෙනවා නම් පොළොන්නරුවෙන් පිටත් වෙන ඒ ලොරි රථ හවස 6න් පස්සේ තමයි ඒ තොටුපොළෙන් පිටත් වීමට අවසර ලැබෙන්නේ. පසු දින 6 දක්වා විතරයි මාර්ගයේ යන්න පුළුවන් නේ ක්‍යුබික් 3ට වැඩි ලොරි රථ සඳහා. එතකොට දිවා කාලයේදී ඒ ලොරි රථ වැලි අරගෙන යන්න බෑ. එතකොට ප්‍රධාන මාර්ගවල ලොකු ලොරි රථ සඳහා වැලි සමග මාර්ගයේ ධාවනය කරන්න පුළුවන් වෙන්නේ රාත්‍රී 6 සිට පසුදින උදේ 6 දක්වා පමණයි. දැන් ඒ විතරක් නෙවෙයි මේ ලොකු ලොරි රථ මින් පස්සේ භූවිද්‍යා සමීක්ෂණා පතල් කැණීම් කාර්යාංශයේ ලියාපදිංචි වී බලපත්‍රය ලබාගත යුතුයි ප්‍රමාණය සඳහා. මේ ලොරි රථයේ ලියාපදිංචි කරගන්න ඕන ප්‍රමාණය සඳහා ඒකට විශේෂ බලපත්‍රයක් ගන්න ඕන. ඊළඟට අපි 2017 ජනවාරි පළවෙනිදා සිට GPS tracking system එක මේ ලොරි රථවල හඳුන්වා දෙනවා. ඒතරේ GPS tracking system එක තියෙන ලොරි රථ පමණයි ලබන අවුරුද්දේ ජනවාරි පළවෙනිදා සිට වැලි ප්‍රවාහනය සඳහා යෙදවීමේ හැකියාව තියෙන්නේ. එලෙස බලපත්‍රයක් නැතිව tracking system එක නැති ලොරි රථ සඳහා ප්‍රවාහන කිරීමේ හැකියාවක් නැහැ. ඒතර අපි දන්නවා මේ ලොරි රථය පිටත් වෙන වෙලාව තියෙන තැන ලඟා වෙන තැන මේ ඔක්කොම අපිට අධීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට එවැනි පහසුකම් සහ බලපත්‍රයක් නොමැති මේ ලොරි රථවල ප්‍රවාහනය කරොත් ඒවා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. අනවසර ලොරි රථයක් හැටියට සලකලා ඒ ජනවාරි මාසේ පළවෙනිදා සිට එතෙක් අපිට ප්‍රශ්නයක් නැහැ. ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට දිස්ත්‍රික්කයේ තුල ප්‍රවාහණයටත් කිසි බාධාවක් නැහැ. කුඩා ලොරි රථවල මගින් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ලොරි රථවලින් ක්‍යුබික් 3ට වඩා ලොකු ලොරි රථ මගින් දිස්ත්‍රික්කයෙන් පිටත වැඩි ප්‍රවාහණය කරනවා නම් මේ කියන කොන්දේසි වලට යටත් පතල් කැණීම් කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ඒ බලපත්‍රයක් ලබාගෙන
රාත්‍රී කාලයේදී සවස 6 සිට පසුදා උදේ 6 වෙනතුරු තමයි මේ ප්‍රවාහන කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන එකෙන් විශේෂයෙන් ප්‍රධාන මාර්ගවල දිවා කාලයේදී මේ ලොරි රථ මගින් ඇතිවන ගමනාගමනයට වෙන බාධාව හැකිතාක් දුරට අඩු කරගන්න පුළුවන් කියන අදහස. එතකොට රාත්‍රී කාලයේ ඒ ප්‍රවාහන කටයුතු නිසි විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා පොලිසියේ පූර්ණ අධීක්ෂණය සහ සුපරීක්ෂණය යටතේ මේ කටයුතු මෙහෙයවීමට පොලිසිය සූදානමින් ඉන්නවා. ඊට අතිරේකව අපේ මේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කෙනින් කාර්යාංශයේ නිලධාරීන්ගේත් අධීක්ෂණය මේ සඳහා තිබෙනවා. ඒ වගේම පරිසර අධිකාරී නිලධාරීන්ුත් මේ කටයුතු අධීක්ෂණයේ කටයුතු වල නිරත වෙනවා. ඒ නිසා නිසි බලපත්‍ර තිබෙන වැලි කැණීම් ස්ථානවලින් වැලි ගොඩ දා ගන්න ඒ වැලි මේ කියන කොන්දේසි වලට යටත්ව ප්‍රවාහනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා අනවසර වැලි කැණීම් සහ වැලි ප්‍රවාහනයන් හැකිතා දුරට අවම කරගන්න මේ තුල හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එමගින් විශේෂයෙන් සිදුවන පාරිසරික විනාශයන් අනවසර වැලි කැණීම් ඒ වගේම අනවසර වැලි ප්‍රවාහනයන් කියන කාරණා අවම කර ගැනීමටත් මේ තුලින් හැකියාවක් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ එක කොටසක්. ඊළඟට අධිකාරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුලා එතුමා විශේෂයෙන් උපදෙස් දීලා තියෙනවා මේ රටේ ක්‍රියාත්මක කරන දෙවන්ත සංවර්ධනයන් තුල මේ ගංගා ඇලදොල වලින් පමණක් වැලි ගැනීමෙන් මේ දෙවන්ත අවශ්‍යතාවයේ සපුරාලීමේ හැකියාවක් නැහැ. එහෙම කරන්න ගියොත් විශාල පාරිසරික විනාශයකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ පාලනය කර ගැනීමත් අවශ්‍යයි, පරිසරය සංරක්ෂණය කර ගැනීමත් අවශ්‍යයි, දෙවන්ත සංවර්ධනයත් අපි පවත්වාගෙන යෑම අවශ්‍යයි රටේ දියුණුව සඳහා. ඒ නිසා විකල්ප වැලි සකස් කර ගැනීමේ ක්‍රමවේදයන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා එතුමා විශේෂ උපදේශයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මුහුදු වැලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතයට ගැනීමේ ඇති ශක්්‍යතාවය පිළිබඳවත් දැනට විශේෂ අධ්‍යයනයන් සහ සොයා බැලීම් කරගෙන යනවා. ඒක වඩා ප්‍රචලිත කිරීම අවශ්‍යයි. මුහුදු වැලි කොයි ආකාරයෙන්ද කැණීම් කොට රටේ සංවර්ධනය සඳහා මේ භාවිතයට ගන්න කියන කාරණේ ඒ පිළිබඳවත් භූවිද්‍යා සමීක්ෂණා කැණීම් කාර්යාංශය ඇතුළු ආයතන දැන් ඒ පිළිබඳව කටයුතු කරගෙන යනවා. මීටත් අතිරේකව තව තිබෙන විකල්ප ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයට තියෙන හැකියාව පිළිබඳවත් අධ්‍යයනය කරගෙන යනවා.